ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේපමත්තා යතාමත. යම් කෙනෙක් උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නා චේතනාවෙන් දහම තුල යයි නම් හෙතෙම අමරණීය වූ නිවන අප්‍රමාදීව ලබනවා. යම් කෙනෙක් බාහිර වැඩ කරමින් දහමෙන් බැහැරව යයි නම් හෙතෙම ප්‍රමාදීවයි නිවන අවබෝධ කරගන්නේ. පින්වතුනි, අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සත්‍ධර්මය ඔබ වෙත ගෙනෙන රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයව ශ්‍රද්ධා රූපවාහිනී අසිරිමත් තම්සක ධර්මදේශනාමය වැඩසටහන සමගිනුයි ඔබ අදත් සම්බන්ධ වෙන්නේ. අදත් ධර්මදේශනය සඳහා මහමෙවුනාව භාවනා අසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාළා. පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. අප භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට තැත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය. මහමෙවුනාව භාවනා අසුපවාසී පින්වත් ස්වාමීන් වහන්ස, අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මයේ දේශනා කොට වදාරන සේක්වා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. ඔබ සීලේ සමාදන් වෙන්න හැමෝම කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ, සතුන් මැරීමෙන් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ, සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, වැරදි කාම සේවන වැළකීම නම් වූ, වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, බොරු කීමෙන් වැළකීම නම් වූ, බොරු කීමෙන් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, මත්පැන්හා මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
වැලකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 සෙදෙහෙත් පින්වත්නි අපි මේ සෝදානම් වෙන්නේ මේ සවස් කාලේ අපගේ ගෞතම නම් වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරන්න. ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ තියෙන්නේ අපේ කායික දුක් ඒ වගේම මානසික දුක් දුරු කරගන්නා වැඩපිළිවෙල. අපි සියලු දෙනාම නොයෙක් අවස්ථාවන්හිදී කායික දුකට පත් වෙලා තියෙනවනේ. ඊළඟට මානසික දුකට පත් වෙලා තියෙනවනේ. එතකොට අපි නොයේ කායික දුකට මානසික දුකට පත් වුණාට පස්සේ සමහර වෙලාවට ඒ කායික දුක් අපිට දරා ගන්න බෑ. සමහර මානසික දුක් අපිට දරා ගන්න බෑ. එතකොට අපි හඬනවා, වැළපෙනවා, තැවෙනවා, දුක් වෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට උගන්වන්නේ අපේ කායික දුක් දුරු කරගන්නත් මානසික දුක් දුරු කරගන්නත් පිළිවෙල. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපේ ජීවිතය සම්පූර්ණම සුවපත් භාවයට පත් කරගන්නේ කෙසේද කියන එක. බුදුරජාණන් වහන්සේට මිනිසයන් ගැන, දෙවියන් ගැන, සියලු ලෝක සත්වයන් ගැන මහා කරුණාවක් මහා අනුකම්පාවක් මහා දයාවක් තිබුණා. එතන මේ මහා අනුකම්පාව මහා කරුණාව කියන බුදු හිතේ තියෙන දෙවි මිනිසුන්ට තියෙන හිතවත් බව නිසා දෙවි මිනිසුන්ගේ සියලු සත්වයන්ගේ සැපයට බුදුරජාණන් වහන්සේ තියෙන කැමැති බව නිසා බුදුරජාණන් වහන්සේට අපිට ධර්මය දේශනා කළා. එතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවුරු හරි තමන්ගේ ජීවිතේ පුරුදු කරගත්තොත් ඒ කෙනාට මොකද වෙන්නේ? ඒ කායික දුක් නැති වෙනවා, ඊළඟට මානසික දුක් නැති වෙනවා නේ. අපිට කායික දුක් හටගත්තාද මේ ජීවිතේ නැද්ද? හටගන්න ඕන තරන්නේ. මානසික දුක් හටගන්නවාද නැද්ද ඔබට? හටගන්නවනේ. ඕනෑ තරම් හටගන්නවා. එතකොට ඒක දුරු කරගන්න අපිට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මය සිහි කළා ගොඩාක් අයට තේරෙන්නේ මේක දුරු කරගන්නේ කොහොමද කියලා. එතකොට කායික දුක් මානසික දුක් දුරු කරගන්න ධර්මය දන්නේ නැති එක්කෙනා වෙන වෙන ක්‍රම ඔස්සේ ඒව දුරු කරගන්න යනවා නේ.
නමුත් ඒව තුල ආයිමත් අපි බොහෝ වෙලාවට වෙන්නේ අපිව දුකටපත් වෙන එක. අපේ දුක වැඩි වෙන එක. ඒ දුකෙන් අපිට නිදහස් වෙන්න අවස්ථාවක් නොලැබෙන එක නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ වදාළ විදියට කවුරු හරි ධර්මයේ සිහි කරනවා නම් ඒ සිහි කරන එක්කෙනාට පුළුවන්කම ලැබෙනවා දුක් දුම්නස් සියල්ලක්ම දුරු කර ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වුණානේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන සම්බුදු බවට පත් වුණා. ඔබ හිතන්නේ මේ පින්වතුන් හිතන්නේ සම්බුදු බවට පත්වීම ලෝකේ ලේසි එකක්ද අමාරු එකක්ද? ඈ? ලේසි එකක්ද? අතිශයින්ම අමාරු එකක්. ඇයි අමාරු? ඒ සම්බුදු කියලා කියන්නේ තුන් ලොවේම අග්‍ර කෙනාට සියලු සතුන් අතර අග්‍ර කෙනාට. දැන් මේ ලෝකේ නොඑක් සතුන් ඉන්නෝනේ. අපි ගත්තොත් එහෙම පා ඇති සතුන් ඉන්නෝනේ. පා නැති සතුන් ඉන්නෝනේ. ඊළඟට දෙපා ඇති සතුන් ඉන්නෝ නේද? එතකොට සිව් පා ඇති සතුන්, බොහෝ පා ඇති සතුන් නේ. ඊළඟට නොපෙනෙන සතුන් ඉන්නෝ. සංඤී සතුන් ඉන්නෝ, අසංඤී සතුන් ඉන්නෝ. නේව සංඥා, නා සංඥා ආදී නුයික් සත්වයන් මේ ලෝකේ වසනෝ. ඒ සත්වයන් අතර, සියලුම සත්වයන් අතර බුදුරජාණන් වහන්සේ තමයි අග්‍ර කෙනා. බුදුරජාණන් තමයි ශ්‍රේෂ්ඨ කෙනා. තුන් ලොවේම අග්‍ර ශ්‍රේෂ්ඨ වන නිසා තමයි සම්බුදු බවට පත්වීම ලෝකේ අමාරු. සම්බුදු බවට පත්වෙන්න බුදුරජාණන් වහන්සේ ගොඩාක් මහන්සි ගත්තා. ඒකට අපි කියනවා පාරමිතා පිරුවා කියලා නේ. ඒ කියන්නේ බුදුරජාණන් සම්බුදු කෙනෙක් වෙන්නට සසරේ අප්‍රමාණ විදියට කැප වුණා. දන් දුන්නා, සිල් රැක්කා, බණ භාවනා කළා, අනිත්‍යයට අපූපකාර කළා, අනිත්‍යයට උදව් කළා. මේ විදියට ප්‍රමාණ කරන්න බැරි තරම් බුදුරජාණන් වහන්සේ මේ සඳහා වෙහෙසුණා. වෙහෙසිලා තමයි සම්බුදුරජාණන් වහන්සේ බවට ගෞතම බුදුරජාණන් වහන්සේ පත් වුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිස් ලෝකයාට ඒ බුදුරජාණන්සේ අවබෝධ කළ ධර්මය දේශනා කළානේ. අවුරුදු 45ක් ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ අවුරුදු 80ක් සම්බුද්ධත්වයෙන් පස්සේ ලෝකේ වැඩ හිටියා. එතකොට අවුරුදු 80ක් වැඩ ඉඳලා බුදුරජාණන් ඊට පස්සේ පිරිනුවම් පෑවා. එතකොට අපිට ධර්මයේ බුදුරජාණන්සේ දායාදේ හැටියට ලබලා දුන්නා මේ ධර්මයේ හැසිරෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල විස්තර වෙනවා. දානය ගැන විස්තර වෙනවා. දන් දීම ගැන විස්තර වෙනවා. ඊළඟට බුදුරජාණන්සේ ධර්මයේ තුල විස්තර වෙනවා සීල් රැකීම ගැන විස්තර වෙනවා. ඊළඟ බුදුරජාණන් ධර්මයේ තුල ප්‍රඥාව දියුණු කිරීම ගැන විස්තර වෙනවා. එතකොට බුදුරජාණන්සේගේ මේ ධර්මයේ තුල දානය ගැන, සීලය ගැන, ප්‍රඥාව ගැන විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මෙස්සිත ගැන විස්තර වෙනවා. ඒ කියන්නේ මෛත්‍රීසිත ගැන විස්තර වෙනවා. බුදුරජාණන්සේගේ ධර්මයේ තුල කරුණාව ගැන විස්තර වෙනවා. ඊළඟ බුදුරජාණන්සේ ධර්මයේ තුල මුදිතාව ගැන විස්තර වෙනවා. බුදුරජාණන්සේගේ ධර්මයේ තුල ඊළඟට අනුකම්පාව ගැන විස්තර වෙනවා. මේ ආදී නොයේ ධර්ම කරුණු අපේ ජීවිතේ සැපවත් කරගන්න උපකාරී වන දහම් කරුණු බුදුරජාණන්සේගේ ධර්මයේ තුල නොයේ ආකාරයෙන් විස්තර වෙනවා. ඉතින් මේ බුදුරජාණන්සේ නොයේක් අවස්ථාවල මේ ධර්මය දෙවි මිනිසුන්ට දේශනා කළා. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා මේ කපිල වස්තුවේ නිග්‍රෝධාරාමයේ. කොහෙද බුදුරජාණන් වැඩ ඉන්නේ? කපිල වස්තුවේ නිග්‍රෝධාරාම කියන අසපුවේ බුදුරජාණන් වැඩ ඉන්නවා. බුදුරජාණන් නිග්‍රෝධාරාමයේ අසපුවේ වැඩ ඉන්නකොට මොකද උනේ? මේ බුදුරජාණන් වහන්සේගේ ඔබට මතක ඇති බුදුරජාණන්ගේ මෞතුමියනේ. කවුද මෞතුමිය? මහා මායා දේවිය. මහා මායා දේවියට මොකද උනේ? සිද්ධාර්ථ කුමාරයා උපන්නට පස්සේ ඉපදිලා කොච්චර කලක් මහා මායා දේවිය මනුස්ස ලෝකේ වාසය කළාද?
දවස් 7යි නේ. දවස් 7කින් පස්සේ කලුරිය කළා නේ. ඒ කියන්නේ මිය පරලෝ ගිහලා කොහෙද උපන්නේ? දෙවියන් අතර උපන්නා නේ. එතකොට ප්‍රජා මේ මහා මායා දේවිය කලුරිය කළා දෙවියන් අතර උපන්නට පස්සේ සිද්ධාර්ථ කුමාරයාව මව් කෙනෙක් හිටියද එතකොට? සුළු මව. කවුද නම? මහා ප්‍රජාපති ගෞතමී දේවිය. ඉතින් මහා ප්‍රජාපති ගෞතමී දේවිය තමයි මේ සිද්ධාර්ථ කුමාරයන් හදාවඩා ගත්තේ, කිරි දුන්නේ නේ, අත්පා වැඩුවේ. කවුද? මහා ප්‍රජාපති ගෞතමී දේවිය. දවසක් දැන් බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙලා, දැන් බුදුරජාණන් 29 නික්මිලා අවුරුදු 6ක් දුස්කර කළා, සම්බුද්ධත්වයට පත් වුණා 35. එතකොට සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන්සේ මේ ධර්ම දේශනා කළා, ශ්‍රාවකයෝ බිහි වුණා, ධර්මයේ හැසෙන ස්වාමීන් වහන්සේලා බිහි වුණා. මේ ඊට පස්සේ බුදුරජාණන්සේ නිග්‍රෝධාරාමයේ හොම වැඩ ඉදදී දවසක් සම්බුද්ධත්වයට පත් වෙලා ටික කලක් ගියාට පස්සේ මහා ප්‍රජාපති ගෞතමී දේවියට හිතෙනවා, අනේ මට බුදුරජාණන්සේට මොකක් හරි පූජ කරගන්න නැත්තම් කියලා සිතුවිල්ල ඇති වුණා. කාටද ඇති වුනේ? මහා ප්‍රජාපති ගෞතමී දේවියට ඇති වෙලා සිවුරු දෙකක් ලෑස්ති කරගත්තා. සිවුරු දෙකක් ප්‍රජාපති ගෞතමී දේවියගේ අතින්ම නූල් වලින් මහලා හදාගත්තා. සකසා ගත්තා. පිළියෙල කරා. පිළියෙල කරලා සිවුරු දෙකත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ප්‍රජාපති ගෞතමී දේවිය ගියා. ගිහිල්ලා බුදුරජාණන්සේට වන්දනා කළා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම සිවුරු දෙකක් වස්ත්‍ර දෙකක් මම පිළියෙල කළා මගේ අතින්. අනේ භාග්‍යතුන් වහන්ස, මා කෙරෙහි අනුකම්පාවෙන් මේක ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රජාපති ගෞතමී දේවියට, ගෞතමී දේවිය ඔය වස්ත්‍ර යුගල, ඔය වස්ත්‍ර දෙක සංඝරත්නයට පූජා කරන්න. සංඝරත්නයට පූජා කරන්න. සංඝරත්නයට ඔබ ඔය මේ ඔය වස්ත්‍ර යුගලය පූජා කළාම මාවත් පිදුවා වෙනවා, මටත් පූජා කළා වෙනවා. නමුත් ප්‍රජාපති ගෞතමී දේවියගේ හිතර මේක යන්නේ නැහැ. දැන් ඕගොල්ලොත් එහෙමයි නේ. ඔයගොල්ලෝ ආදරය කරන කෙනෙකුට ඔයගොල්ලෝ මොනවා හරි ගිහින් දෙනවා. ගත්තේ නැත්තම් හිත හොඳ වෙනවද? හිත සෞත් වෙනවා පොඩ්ඩක් නේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ප්‍රජාපති ගෞතමී දේවියත් කියනවා, අනේ ස්වාමීනි, මගේ අතින්මයි මේ සිවුරු යුගල මැහුවේ. මගේ අතින්මයි මැහුවේ ස්වාමීනි. අනේ මේක පිළිගන්න කියලා දෙවෙනි වතාවෙත් ප්‍රජාපති ගෞතමී බුදුරජාණන් සේ ඉල්ලා හිටියා. දෙවෙනි වතාවේ බුදුරජාණන් සේ වදාලා, ගෞතමී දේවිය ඔය සිවුරු යුගල සංඝයාට පූජ කරන්න, මහා සංඝයාට පූජා කරන්න. එතකොට මාවත් පිදුව වෙනවා, මට පූජා කළා වෙනවා. ආයිමත් හිත හරි ගියේ නෑ. ප්‍රජාපති ගෞතමී දේවියගේ හිත මොකද්ද? මේ සිවුර, මේ සිවුරු යුගලය කාට පූජ කරන්නද? බුදුරජාණන් වහන්සේටම පූජ කරන්න තමයි කල්පනාව. ආයිමත් තුන්වෙනි වතාවෙක් කියනවා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මගේ අතින්මයි මේ වස්ත්‍ර යුගල මම පිළියෙල කළේ. අනේ භාග්‍යවතුන් වහන්සේ, මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්න කිව්වා. බුදුරජාණන් තුන්වෙනි වතාවෙක් කියනවා, ප්‍රජාපති ගෞතමී දේවිය ඔය වස්ත්‍ර යුගල සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කළාම මාවත් පිදුවා වෙනවා කියලා. දැන් තුන්වෙනි සැරේ බුදුරජාණන්සේ බාරගත්තේ නැහැ. කරුණාව නැතුවද? කරුණාව හොඳට තිබ්බනේ. ඊට පස්සේ මේක අහන් හිටියා, මේක ඇහෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද ස්වාමීන් කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, දැන් පිළිගත්තේ නැහැ නේ තුන්වෙනි වතාවේ. තානසාසර පොඩ්ඩක් දුක හිතුණා. කවුරු ගැනද? ප්‍රජාපති ගෞතමී දේවිය ගැන. කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ ප්‍රජාපති ගෞතමී දේවිය තමයි ඔබ වහන්සේට කිරි දුන්නේ. කිරි පෙව්වේ කවුද?
ප්‍රජාපති ගෞතමී දේවියයි. ස්වාමීනි, ඔබ වහන්සේගේ අත්පා වැඩුවේ මේ ප්‍රජාපති ගෞතමී දේවියයි. මේ සිද්ධාර්ථ කුමාරයන්ගේ ඔබ වහන්සේගේ මව කලුරිය කළාට පස්සේ ඔබ වහන්සේ හදා වඩා ගත්තේ මේ ප්‍රජාපති ගෞතමී දේවියයි ස්වාමීනි. ස්වාමීනි, ඒ විතරක් නෙවෙයි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ තථාගතයන් වහන්සේ මේ ප්‍රජාපති ගෞතමී දේවිට බොහෝ උපකාර වුණා කියනවා. ආනන්ද ස්වාමී කියනවා බොහෝ උපකාර වුණා කියනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී දේවිය භාග්‍යවතුන් වහන්සේ නිසා, ඔබ වහන්සේ නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මේක හොඹ ඔබ හොඳට අහන් ඉන්න, හරි ලස්සන විස්තරයක් මේ සූත්‍රයේ තියෙනවා. ලස්සන විස්තරයක් මේකේ තියෙනවා, ඔබ හොඳට අහන් ඉන්න. කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ නිසා මේ ප්‍රජාපති ගෞතමට ලොකු ලාභයක් ලැබුණා. මොකද ලොකු ලාභේ? බුදුරජාණන් වහන්සේ සරණ යන්න. මේක ඔබ හිතන්නේ සුළු ලාභයක්ද? හිතන්න බැරි ලාභයක් මේක. දැන් ඔබට තේරෙන්නේ, අපි උපතින්ම බෞද්ධනේ. අපි උපතින්ම බෞද්ධ නිසා අපිට මේකේ වටිනාකම එච්චර අපි නුවණින් විමසලා ගන්නෑ. නමුත් මේක අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. අතිශයින්මද? දැන් ලෝකේ ගත්තොත් එහෙම ජනයා කොච්චර ඉන්නවද? කෝටි කීයක්ද? දෙකක්ද? කෝටි දෙකක් ලංකාවේ. කෝටි 800ක් ඉන්නවා. ලෝක ජනගහනයේ කෝටි 800ක් ඉන්නවා. කෝටි 800න් බුදුරජාණන් සරණ යන්න ලැබිලා තියෙන කී දෙනාටද? ඉතාම සුළු පිරිසකටයි. දැන් ඔබට බුදුරජාණන් සරණ යන්න අවස්ථාව තියෙනවනේ. ඉතින් ආනන්ද ස්වාමී කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ නිසා ප්‍රජාපති ගෞතමට ලොකු ලාභයක් ලැබුණා. මොකද්ද ලැබිච්ච ලොකු ලාභේ? බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. සරණ යනවා කියන්නේ මොකද්ද? සරණ යනවා කියලා කියන්නේ පිහිට කරගන්නවා කියන එක. අපි ඔක්කොම අසරණයි. ඒ කියන්නේ අසරණයි කියන්නේ මොකද්ද? අපි අසරණයි කියලා කියන්නේ දැන් මේ ජීවිතේ අපි මැරෙනවා. මැරෙනකොට ආයිමත් උපදිනවනේ. අපි කොහේ උපදිත කවුද දන්නේ? බොහෝ අය උපදින්නේ කොහේද? දුගතියේ. බොහෝ අය උපදින්නේ සතුන් අතර, ඊළඟට ප්‍රේත ලෝකේ, ඊළඟට නිරයේ, අසුරනිකායේ කියන සතර අපායේ. බොහෝ දුක් සහිත ලෝකවල තමයි සතුන් මෙරි මෙරි උපදින්නේ. ඒකට පිළිසරණක් තමයි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ. කියන ස්වාමීනි, ප්‍රජාපති ගෞතමී දේවිය බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියනවා. දැන් අපි සරණ ගියානේ. කොහොමද? බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ස්වාමීනි, ඒ විතරක් නෙමෙයි. මහා ප්‍රජාපති ගෞතමී දේවිය ශ්‍රී සද්ධර්මයත් සරණ ගියා කියනවා. ධම්මං සරණං ගච්ඡාමි. ඔබ සරණ ගි? ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමී දේවිය මහා සංඝයා සරණ ගියා. සංඝං සරණං ගච්ඡාමි කියලා. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමී දේවිය භාග්‍යතුන් වහන්සේ නිසා සතුන් මැරීමෙන් වැළකීලා වාසය කරනවා. ඕගොල්ලෝගේ පළවෙනි සිල්පදේනේ සතුන් මැරීමෙන් වැළකීලා වාසය කරනවා. කවුද? ප්‍රජාපති ගෞතමී දේවිය. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, ප්‍රජාපති ගෞතමී දේවිය අන්සතු දේවල් ගන්නෑ, සොරකම් කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, ප්‍රජාපති ගෞතමී දේවිය වැරදි කාම සේවනය කරන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමී දේවිය බොරු කියන්නෙත් නෑ. ඔයගොල්ලෝ වගේ නේ, බොරු කියන්නේ නෑනේ. තමන් තමයි දන්නේ කියනවද නැද්ද කියලා. බොරු කියන්නේ නැද්ද? කොච්චර චෝදන. ස්වාමීනි, ප්‍රජාපති ගෞතමී දේවිය බොරු කියන්නෙත් නෑ. ස්වාමීනි, ප්‍රජාපති ගෞතමී දේවිය මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. ඒ කියන්නේ පන්සිල් පද පහම ප්‍රජාපති ගෞතමී දේවිය රකින්නවා. කවුරු නිසාද? භාග්‍යවතුන් වහන්සේ නිසා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ඒ විතරක් නෙවෙයි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මේ මහා ප්‍රජාපති ගෞතමී දේවිය භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැනගෙන, බුදුගුණ දැනගෙන, බුදුගුණ තේරුම් අරගෙන බුදුරජාණන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තා. ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාව සෙලවෙන්නේ නැහැ. ඒ පැහැදීම නැති වෙන්නේ
නැති ස්වභාවයටම පත් කරගත්තා කිය. ඒ කියන්නේ ප්‍රජාපති ගෝතමී දේවට දැන් බුදුරජාන් දැන් ප්‍රජාපති ගෝතමී දේවියගේ සිද්ධාර්ථ කුමාරයා කියන්නේ කවුද එහෙනම්? පුතානේ. දැන් පුතා හැටියට බැලුවේ නේ. එතකොට දැන් තියෙන්නේ පුතා කියන ආදරයක් නෙමෙයි. ප්‍රජාපති ගෝතමී දේවට මොකද්ද? බුදුරජාණන් වහන්සේ තුන් ලොවේම අග්‍ර කෙනා කියන පැහැදීම තමයි බුදුරජාන්සේ ගැන තියෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රජාපති ගෝතමී දේවිය බුදුරජාන්සේ කරී පැහැදීමේ යුක්තයි භාග්‍යතුන්ගේ ගුණ දැනගෙන. මොනවද භාග්‍යතුන්ගේ ගුණ? මොනවද ගුණ? අරහන් නේ. ඒ කියන්නේ කෙලෙස් දුරු කළානේ. සම්මා සම්බුද්ධ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළා. විද්‍යා චරණ සම්පන්න. ඒ කියන්නේ අවබෝධයට අනුව ජීවිතේ ගත කරනවා. සුගත අමා මහ නිවනට වැඩම කළා. ලෝකවිදු. ඒ කියන්නේ සියලු ලෝකයන්ම අවබෝධ කළා. දිව්‍ය ලෝක, බඹලොව, මනුස්ස ලෝක, ප්‍රේත ලෝක, නිරය, තිරිසං ලෝක, අසුරනිකාය, අනන්ත සක්වලම අවබෝධ කළා. සියලු ලෝකයන්ගෙන් නිදහස් වුණා. ලෝකවිදු. ඔන්න බුදු ගුණ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේට ඕනෑ කෙනෙක් දමනය කරන්නට පුළුවන්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සාන දෙවියන්ගේද මිනිසුන්ගේද ගුරුවරයා. ඒකෙන් දෙවියන්ට මිනිසුන්ට මඟ පෙන්වන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සාන දෙවි මිනිසුන්ගේ ගුරුවරයා, ශාස්ත්‍රූන් වහන්සේ. බුද්ධ අවබෝධ කොට වදාළ ධර්මය අන් අයටත් අවබෝධ වෙන ආකාරයටම කියලා දුන්නා, දේශනා කළා. භගවා. භගවා කියන්නේ ලෝකේ කාටවත් උපදවා ගන්න බැරි ගුණ බුදුරජාන් වහන්සේ උපදවා ගත්තා. ස්වාමීනි, බුදු ගුණ දැනගෙන බුදුරජාන් වහන්සේ කරේ පැහැදීම ඇති කරගෙන ඒ පැහැදීම සෙලවෙන්නේ නැහැ. ඒ පැහැදීම නැති වෙන්නේ අපි එක තමන් දැනගන්නේ. අපි එකට මොකද වෙලා තියෙන්නේ? සෙලවෙනවද නැද්ද? ඈ සෙලවෙනවනේ. ඔබ අහලා තියෙන ලංකාවේ, ලංකාව ඉස්සර හිටපු මිනිසුන්, ඉස්සර මෙහි හිටපු මිනිස්සු, දැන් සුදු අය ආවනේ ලංකාවටනේ 2505 වගේ පස්සේ ආවනේ, 2505 ආවනේ. ඇවිල්ලා ඒ කාලේ ඒගොල්ලෝ බැලුවා බෞද්ධ, මේ රට සම්පූර්ණ බෞද්ධ රටක්. මේ රට සම්පූර්ණම දියුණු රටක්. ආර්ථික වශයෙන් දියුණුයි, මිනිස්සු මානසික වශයෙන් දියුණුයි. මේ මිනිස්සු වටවන්න පුළුවන් ජාතිය නෙමෙයි. සුද්ධ දැක්කා, සුද්ධ බැලුවා මේගොල්ලෝ වටවන්න පුළුවන් කොහොමද කියලා. බලලා සුද්ධ බැලුවා ආගම වෙනස් කරන්න ඕන. ඔන්න දැන් බෞද්ධය ආගමට වෙනස් කරන්න හැදුවා කරුණු කියලා කියලා වෙනස් කරන්න බෑ. බුදු ගුණ දැනගෙන බුදුරජාණන් සරණ ගිහිල්ලා හිටියා. පැහැදීමක් තිබ්බ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. මොකද ගුණ දැනගෙන පැහැදීම ඇති කරගත්තේ. ඊට පස්සේ සුද්ධ මොකද කළේ? කරුණු කිව්වා, කිව්වා තෑගි භෝග දුන්නා. හරවන්න බෑ, බෞද්ධ භාවය නැති කරන්න කාගෙවත් බෑ. සුද්ධ මොකද කළේ ඊට පස්සේ? බලෙන් ආගමට හරවන්න කල්පනා කළා. කල්පනා කළා සමහර අම්මල ළඟට යනවා. ඇකේ පුංචි දරුවෝ ඉන්නවා. පුංචි දරුවෝ අරගෙන මොකද කරන්නේ? උඩ දමල කඩුවට අල්ලනවා, ආගම වෙනස් කරපන් කියලා. ඒ අම්මලා දරුවා තමන් ඉදිරියේ කඩුවේ අල්ලද්දිවත් ආගම වෙනස් කළේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පොඩි දෙයක් ඇති නේද? එහෙම බෞද්ධ සමාජයක් තිබිලා තියෙනවා. ඇයි ඒකට හේතුව? ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කරේ ඒගොල්ලොන්ට තිබුණේ ගුණ වශයෙන් ඇතිවෙච්ච පැහැදීමක්. බුදු ගුණ දැනගෙන ඇතිවෙච්ච පැහැදීම. ඒ නිසා වෙනස් වුණා. දැන් දරුවා තමන්ගේ ඇකේ ඉන්න දරුවාල්ලා මරද්දී ආගම වෙනස් කළේ නැහැ කියන්නේ කොච්චර පැහැදීමක් තියෙන්නේ නැද්ද නේ? අද හිතාගන්න පුළුවන්ද අපිට? අද පොඩි දෙයට වෙනස් වෙනවනේ. පොඩි දෙයට බයින්නේ නැද්ද? පොඩි දෙයට බැන බැන යනවා. එහෙම නැද්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාන්ස ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපති ගෝතමී දේවියට බුදුරජාන්ස කරේ තියෙන පැහැදීම නොසිල් වෙන එකක් කියනවා. සෙලවෙන්නේ නැහැ කියනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපති ගෝතමී දේවියට ශ්‍රී සද්ධර්මයේ කරේ තියෙන පැහැදීම
සෙලවෙන්නේ නැහැ කියනවා. එහෙනම් ප්‍රජාපති ගෞතමී දේවිය බුදුරජාණන් වහන්සේගෙන් පිට ධර්මයෙන් පිට කිසි දෙයක් පිළිසරණ පිළිස හොයන්නේ නැහැ. අපි බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ විතරද පිළිසරණ කරගෙන තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝ ගව තියෙන ඒවා මේ තිසරණ පිට නේද? ඊළඟ කියන ස්වාමීනි ඒ විතරක් නෙවෙයි ප්‍රජාපති ගෞතමී දේවියට මහා සංඝ රත්නය කෙරෙහි නොසෙල් වෙන පැහැදීමක් ශ්‍රද්ධාවක් තියෙනවා කියන. ඇයි සංඝයා කෙරෙහි ගුණ දැන් සංඝයාට අපේ බෞද්ධ සමාජයේ ගෞරවයක් තියෙනවද? නෑනේ. යම් හෝ හේතු මත ඒක දැන් නෑනේ. ප්‍රජාපති ගෞතමී දේවියට සංඝයා කෙරෙහි පැහැදීමක් තිබ්බේ සංඝයා සුපටිපන්නයි උජුපටිපන්නයි ඥායපටිපන්නයි මේ විදිහට ගුණ දැනගෙන ඒ පැහැදීම වෙනස් වෙන්නේ නෑ. අවුන තිසරණය කෙරෙහි පැහැදීමක් තියෙනවා සෙලවෙන්නේ නෑ. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නිසා ප්‍රජාපති ගෞතමී දේවිය පංච සීලය තුල පිහිටලා කියනෝ ඉන්නේ කැඩෙන්නේ නෑ කියනවා. කැඩෙන්නේ නැහැ කියලා. ඒ සීලය ප්‍රජාපති ගෞතමී දේවිය මැරුවත් කැඩෙන්නේ නැහැ. දැන් අපි කියමු ප්‍රජාපති ගෞතමීට ඒ කාලේ කවුරු හරි කිව්වා නම් ඔබ මම මරනවා සීල් පද බිඳ ගන්න කියලා. ඒත් බිඳ ගන්නෙ. දැන් කොහොමද? දැන් පොඩි දෙයක් ඇතිනේ. කියනවා බුදුරජාස කෙරෙහි පැහැදීමක් තියෙනවා, ධර්මයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා, සංඝයා කෙරෙහි පැහැදීමක් තියෙනවා. සීල් පද ආරක්ෂා කරනවා බිඳගන්නේ නැහැ කියනවා. ඒ වගේමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රජාපති ගෞතමී දේවියට අවබෝධයක් තියෙනවා කියනවා. දුක කියන්නේ ආර්ය සත්‍යයක්. මොකද දුක කියන්නේ? ඔයගොල්ලෝ දුක කියන්නේ මොකද කියලා දන්නවද? මොකද දුක කියන්නේ? දුක් ආර්ය සත්‍ය දන්නේ නැද්ද? ඔන්න ඉපදීම දුකයි. ඊළඟට ජාතිපි දුක්ඛා. ඊළඟට ජරාවට පත්වීම දුකයි. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා. ලෙඩවීම දුකයි. දුකද සපද ඔයගොල්ලන් ලෙඩවීම. ඔයගොල්ලෝ දැන් ලෙඩුනම සතුරු වෙනවද? අනේ ශෝක් මං ලෙඩ වෙලා සතුරු වෙනවද? නෑනේ. ඉතින් ලෙඩවීම දුකයි නේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා. කෙනෙක් මැරුණාම ඔයගොල්ලෝ සතුරු වෙනවද? සතුරක් හටගන්නද? නෑ. මොකද හටගන්නේ? දුකක්. ඊළඟට අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය අකමැති අයත් එක්ක එකතු වෙන්න වෙනවා. දුකද සැපද? දුකයි. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. කැමති අයගෙන් වෙන් වෙන්න වෙනවා. දුකයිද සැපයිද? දුකයිනේ. කොච්චර අඬනවද නේ ඒගොල්ලෝ සිහි කළ සමහර වෙලාවට. ඊළඟට කැමති වන්නා වූ දේවල් තියෙනවා. අපි කැමති නෑ වයසට යන්න. කැමතිද වයසට යන්න? ලෙඩ වෙන්න කැමතිද? මැරෙන්න කැමතිද? නෑනේ. අකමැති නුවට ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. අන්න අකමැති නමුත් ලැබෙනවා. දුකයි. ඊළඟට බුදුරජාණන් වදාලා කෙටියෙන් මේ ජීවිතය ගැන කිව්වොත් පංච උපාදානස්කන්ධයේ දුකයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයේම ඔන්න දුක්ඛාර සත්‍ය. ප්‍රජාපති ගෞතමී දේවියට දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ කියනවා. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ. දුක හටගන්න හේතුවක් තියෙනවා. දුක හටගන්නේ මොකක් නිසාද? දුක හටගන්නේ ආසාව නිසා, තණ්හාව නිසා. දුක හටගන්න හේතුව මොකද්ද? තණ්හාව. කියනවා දුක්ඛ සමුදය ගැන. දුක්ඛ සමුදය, දුක හටගන්න හේතුව ගැන ප්‍රජාපති ගෞතමී දේවියට අවබෝධයක් තියෙනවා කියනවා. ඒ වගේමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමී දේවියට දුක නැතිවීම ගැනත් අවබෝධයක් තියෙනවා කියනවා. දුක නැතිවීම කියන්නේ මොකද්ද? ඒ ආසාවම නැති වෙලා යාම. දැන් අපේ හිතේ යම්කිසි දුකක් හටගත්තා නම් දුකක් හටගත්තේ ආස කරන දෙයකටද ආස කරන්නේ නැති දෙයකටද? මොකේදද ආස කරන්නේ නැති දෙයකට දුකක් හටගන්න විදියක් නැහැ. දැන් අපි හිතමු ඕගොල්ලන්ගේ ඥාති මැරිලා තියෙනවනේ. ඥාති මැරුණා. එතකොට ඇඬුවද නැද්ද? හිතේ දුක හටගත්තද නැද්ද? අපි හිතමු ඕගොල්ලන්ගේ ගමේ මේ ඥාතිත් නොවන ඉතර හිතවත් කමක් නැති කෙනෙක් මැරුණා. අඬනවද? ඇයි අඬන්නේ නැත්තේ? ඒත් මිනිසෙක්නේ. ඒකට හේතුව මොකද්ද? මෙයා මගේ ඥාතියා කියලා ආසාවෙන් බැඳිලා ඉන්නෝනේ. අර කෙනා ඥාතිය නොවන කෙනා ඇමරුවට ගානක් නැති මොකක් නිසාද? මගේ ඥාතියා කියලා ආසාවෙන් බැඳිලා නැහැ.
ඔන්න දැක්කනේ. එහෙනම් අපේ දුක හටගන්නේ මොකක් නිසාද? ආසාව නිසා. ඊළඟට බුදුර ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමී දේවීට මේ දුක නැති වෙන්නේ මොකද්ද කියලා අවබෝධයකුත් තියෙනවා කියන. ඒ වගේම ස්වාමීනි ප්‍රජාපති ගෞතමී දේවීට තියෙනවා කියනවා මේ දුක නැති වෙන්න නම් අනුගමනය කරන්න ඕන වැඩපිළිවෙල මොකද්ද කියලා අවබෝධයක්. මොකද්ද වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති දේවියට උපකාර කළා කියන මේ සිද්ධිය කියන්න හේතුව මොකද්ද? අර තමන්ගේ අතින්ම සිවුරු දෙකක් පිළියෙල කරගෙන ආවට පස්සේ බුදුරජාණන්සේක තුන්වෙනි සැරෙත් පිළිගත්තේ නැහැ. සංඝයාට පූජා කරන්න කිව්වනේ. ඊට පස්සේ ප්‍රජාපති ගෞතමී දේවගේ හිතට හොඳ දේවලාවේ හිතට දුකක් ඇති වුණා. දුකක් ඇති වෙන්නේ නැති කියලා හිතලා ආනන්ද ස්වාමීන් මේක කියන්නේ. මේ විදිහට බුදුරජාණන්සේ නිසා බුදුරජාණන් වහන්සේට ප්‍රජාපති දේවිය ගොඩාක් උපකාර කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ නිසාත් ප්‍රජාපති දේවියට ලොකු ලාභ ලැබුණා. කියන මොකද ලාභේ? බුදුරජාණන් සරණ යන ලැබුණානේ, ධර්මයේ සරණ යන ලැබුණා, ඊළඟට සංඝයා සරණ යන ලැබුණා, ඊළඟට පන්සිල් පද පහ ආරක්ෂා කරන්න ලැබුණානේ, ඊළඟට බුදුරජාණන් කෙරෙහි පැහැදීම නොසෙල් වෙනවා, සංඝයා කෙරෙහි ධර්මයේ ගැන සංඝයා කෙරෙහි නොසෙල් වෙන පැහැදීමට පත් වෙලා ඉන්නවා, ඊළඟට සීලය තුළ පිහිටලා ඉන්නවා. සීලය කැඩෙන්නේ නෑ. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා. ඒලයි බුදුරජාණන් වදාලා පින්වත් ආනන්ද ඒක එහෙම තමයි කියනවා. හැබැයි ආනන්ද කවුරු හරි කෙනෙක් නිසා කවුරු හරි කෙනෙකුට යමෙක් නිසා තවෙකුට බුදුරජාණන් වහන්සේ සරණ යන ලැබුණ නම් ධර්මයේ සරණ යන ලැබුණ නම් සංඝයා සරණ යන ලැබුණ නම් ඒ කෙනාට කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ කියනවා. කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ කියනවා. වැඳුම් පිදුම් කළා, දානමාන දීලා, සිවුරු දීලා, ගෞරව කළා ඉවර කරන්න නම් බෑ කියනවා. කවුරු හරි නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා සරණ යන කෙනෙකුට ලැබුණොත් කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ කියනවා. ආනන්ද ඒ වගේමයි කවුරු හරි කෙනෙක් නිසා සිල්වත් වෙන ලැබුණා නම් ඒ සිල්වත් වීම ඒ සිල්වත් වෙන උදව් කරපු පුජ්‍යලයට කෙලෙහි ගුණ සලකලා ඉවර වෙන්නේ ඉවර කරන්න බෑ කියනවා. ඊළඟට කවුරු හරි කෙනෙකුට තෙරුවන් කෙරෙහි අවිච්ඡප්පසාදයට නොසෙල් වෙන පැහැදීමට පත් වෙලා සීලය තුළ පිහිටන්න උදව් කළාද කවුරු හරි කෙලෙහි ගුණ සලකලා නම් ඉවර කරන්න බෑ කියනවා. දැන් අපි කියන්නේ දෙමව්පියන්ට දරුවෙකුට කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න පුළුවන්ද? බෑනේ. ඉවර කරන්න බෑ කියනවා. හැබැයි තෙරුවන් සරණ යන දෙමව්පියෙකුට උදව් කළොත් කෙලෙහි ගුණ සලකලා ඉවරයි කියනවා. ඒකනේ අපි හිතන්නේ අවමක්ෂි දරුවෙක් ඉන්නවා. මේ දරුවේ අම්මට තාත්තට බුදුරජාන් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න කියලා දෙනවා. ඔන්න ඒ දෙමව්පිය සරණ ගියා. ඒ එතකොට ඒ දරුවා කියලා දෙනවා අම්මේ තාත්තේ ඔබ සිල්වත් වෙන්න කියලා. එතකොටද මේ දරුවා මව්පියන්ට තියෙන ණයෙන් නිදහස් වෙනවා කියනවා. හැබැයි තෙරුවන් සරණ යන්න උදව් කළාද යම් කෙනෙක් ඒ කෙනාට නම් කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ කියනවා. ඊළඟට බුදුරජාන් වදාලා කවුරු හරි නිසා යමෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබුණොත් එයාටත් කෙලෙහි ගුණ සලකලා ඉවර කරගන්න බෑ කියනවා. ඉවර වෙන්නේ වැඳුම් පිදුම් කළා, ගෞරව කළා, චීවර පින්ඩ පාත සේනාස ගිලන්පස දීලා ගෞරව කළා ඉවර කරන්න බෑ කියනවා. ඊට පස්සේ බුදුරජාන් දේශනා කළා මේ ආනන්ද මේ ලෝකේ දැන් අර ප්‍රජාපති ගෞතමී දේවිය මොකක් පූජ කරන්නද බුදුරජාන් ළඟට ආවේ? සිවුරු දෙකක් පූජ කරන්නේ. බුදුරජාන් පිළිගත්තද? පිළිගත්තේ නැහැ. මොකද්ද කිව්වේ? මේක සංඝයාට පූජා කරන්න කිව්වනේ. සංඝයාට පූජා කළාම මාවත් මටත් පූජා කළා වෙනවා කිව්වා. බුදුරජාන්සේට ඕන වෙලා තිබුණේ ප්‍රජාපති ගෞතමී දේවිට පින මහත්ඵල කරන්න. පින දැන් ප්‍රජාපති ගෞතමී දේවිට සිවුරු දෙකක් පූජා කළාම පිනක් හම්බෙනවනේ. ඒ පින මහත්ඵල පිනක්. මහත් අනුසස් ගෙන දෙන පිනක් කරන්නයි බුදුරජාණන්සේට ඕන වෙලා තිබුණේ. බුදුරජාණන්සේ වදාළ පින්වත් ආනන්ද පුද්ගලිකව දෙන්න පුළුවන් දාන 14ක් තියෙනවා කියනවා. දන් දෙන ක්‍රම 14ක් තියෙනවා කියනවා. පුද්ගල වශයෙන් දෙන්න පුළුවන්. දැන් උගල දන් දෙන්න ආසයිද? දන් දෙනවද? දෙනවා. කුණු වෙච්ච ඒවා. සෞත් වෙච්චද දෙන්නේ? නෑ නේ. හොඳ ඒවානේ. කියන පුජ්‍යල දාන 14ක් තියෙනවා කියන. ඔන්න අහගන්නේ. දැන් ඔයගොල්ලෝ දන් දෙද්දී ඔයගොල්ලෝ දන් දෙන්න කොට මහත්ඵල වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් මේකෙන්.
කියන ආනන්ද පුජ්‍යල දාන 14 පළවෙනි පුජ්‍යල දානය කියන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කිරීම. එහෙනම් පුජ්‍යලයක් වශයෙන් යම පූජා කරද්දී අග්‍රම පින රැස් වෙන්නේ කාට පූජ කළොත්ද? බුදුරජාණන් වහන්සේට පූජ කළොත්. එකයි මතක තියාගන්නේ. ඊළඟ බුදුරජාණන් වදාලා දෙවනි පුජ්‍යල දානය තමයි පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය. පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙවනි දානය මොකද්ද? පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය. තුන්වෙනි දානය තමයි රහතන් වහන්සේට පූජා කරන දානය. තුන්වෙනි දානය මොකද්ද? රහතන් වහන්සේට පූජා කරන දානය. හතරවෙනි එක තමයි රහත් වීම පිණිස. රහත් වෙලා නැහැ, රහත් වීම පිණිස ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා, අරහත් මාර්ගයේ ඉන්න ශ්‍රාවකයා. කීයද දැන්? හතර දෙනයි නේ. බුදුරජාණන් වහන්සේ, ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ, දෙවනුව, තුන්වෙනුව රහතන් වහන්සේ, හතරවෙනුව අරහත් මාර්ගයේ ඉන්න ශ්‍රාවකයා. පස්වෙනි එක්කෙනා තමයි බුදුරජාණන් ආනන්ද, අනාගාමී ශ්‍රාවකයා. හයවෙනි ශ්‍රාවකයා තමයි ආනන්ද, අනාගාමී මාර්ගයේ ඉන්න ශ්‍රාවකයා. ඒ කියන්නේ පිළිවෙලින් මහත් මේ දානයක් මහත්ඵල වෙන හැටි කියන්නේ. ඔබට තේරෙනව නේද? දැන් පුජ්‍යලයකට එක්කෙනෙකුට දානයක් පූජා කළොත් එහෙම මහත්ඵල වෙන්නේම කාට පූජා කළොත්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කළොත්. ඊළඟට මහත්ඵල වෙන්නේ කාට පූජා කළොත්ද? පසේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට රහතන් වහන්සේ. ඊළඟට අරහත් මාර්ගයේ ඉන්න ශ්‍රාවකයාට. ඊළඟට අනාගාමී ශ්‍රාවකයාට. ඊළඟට අනාගාමී මාර්ගයේ ඉන්න ශ්‍රාවකයාට. ඊළඟට සකදාගාමී ශ්‍රාවකයාට. ඊළඟට සකදාගාමී මාර්ගයේ ඉන්න ශ්‍රාවකයාට. ඊළඟට සෝතාපන්න ශ්‍රාවකයාට. සෝතාපන්න මාර්ගයේ ඉන්න ශ්‍රාවකයාට. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා ඊළඟ එක්කෙනා තමයි බාහිර තැනක ඉන්න බුද්ධ ශාසනයෙන් නෙවෙයි. බුද්ධ ශාසනයෙන් පිට එයා හැබැයි මේ ගිහි ගෙදරින් වෙන් වෙලා තනියෙන් බණ භාවනා කරගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ පිට නැහැ. එයාට බුදුරජාණන්සේක සම්බන්ධයක්, ධර්මයේ ශාසනයට සම්බන්ධයක් නැහැ. එයා ගිහි ගෙදරින් නික්මිලා සීලාදී ගුණධර්ම රැකමින් බණ භාවනා කරනවා. එයාට පූජා කළාම තනුසස් තියෙනවා කියනවා. තව එක්කෙනෙක් ඉන්නවා කියනවා තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ, හැබැයි සිල්වත්, සිල්පද ටික රකින්නවා. තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ, සිල්පද ටික රකින්නවා. ඒ කෙනාටත් දානය දුන්නා අනුසස් තියෙනවා කියනවා. දැන් පිළිවෙලින් කියන්නේ. ඊළඟට කියනවා කෙනෙක් ඉන්නවා තෙරුවන් සරණ ගිහිල්ලත් නැහැ, දුස්සීලයි. ඒ අය නම් ගොඩක් ඉන්නෝ නේද? ඉන්නෝනේ. ඉතින් බහුල වශයෙන් ගත්තොත් ඒ අය ඉන්නේ නේ. හදිස්සියෙන් කියන්නේ සිල් රකින්නේ නේද? ඔන්න 13 වෙනි එකේනා කවුද? තෙරුවන් සරණ ගිහිල්ලත් නැහැ, සිල් රකින්නෙත් නැහැ. එයා තමයි පුජ්‍යලෙක් වශයෙන් ඊගාවට දානි ලබන්න සුදුසු කෙනා. ඊළඟට බුදුහන් දේශනා කරන අවසාන එකේනා ත්‍රිසංගත සතෙකුට දුන්නහමත් පිනක් තියෙනවා කියන. දැන් උතර 14ක් තියෙනවා නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ, රහත් මාර්ගින ශ්‍රාවකය, අනාගාමි ශ්‍රාවකය, අනාගාමි මාර්ගින ශ්‍රාවකය, සකදාගාමි ශ්‍රාවකය, සකදාගාමි මාර්ගින ශ්‍රාවකය, සෝතාපන්න ශ්‍රාවකය, සෝතාපන්න මාර්ගින ශ්‍රාවකය. බාහිර බුද්ධ ශාසනයෙන් පිට සීල් රකින ධර්මයේ හැසිර භාවනා කරන කෙනා නේ. ඊළඟට තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ, හැබැයි සීල් රකිනවා. 12 වෙනි කෙනා නේ. 13 වෙනි කෙනා කවුද? සීල් රකින්නෙත් නැහැ, තෙරුවන් සරණ ගිහිල්ලත් නැහැ. 14 වෙනි කෙනා සත්වයෙක්, ත්‍රිසංගත සතෙක්. මේකයි කියනවා පුජ්‍යලික දාන. දැන් ඔබට තේරුණා නේද? එහෙනම් ලෝකේ දානයක් ලබද්දි මහත්ඵල වෙන්නේ කොහොමද කියලා? ගුණේ අනුවනේ පුජ්‍යලයකට පූජා කළොත්. බුදුරජාණන් දේශනා කරනවා ඒ පින්වත් ආනන්ද, ත්‍රිසංගත සතෙකුට යම් කෑම ටිකක් දුන්නොත් එහෙම ඒ දුන්නා වගේ අනුසස් 100ක් තියෙනවා කියනවා. ඒක වැඩි වෙනවා 100ක් ගුණයකට වැඩි වෙනවා කියනවා. සතෙකුට අපි යමක් දුන්නොත් 100ක් ගුණයකට වැඩි වෙනවා කියලා. ඔබ දැකලා නැද්ද? දැන් ඉස්සර අපේ මිනිස්සු මේ දැන් ඉස්සර අම්මලාට පුරුද්දක් තිබ්බා ඉඳුල් භාජනේ හොදලා විසි කරද්දි එළියට විසි කරන්නේ සතෙකුට ආහාර වේවා කියලා. දැන් ඒ පුරුද්ද නැහැ.
ඇයි ඒ සතාට අපි චූ ඉඳුල් ටික හරි පූජා කළොත් ඉඳුල් ආහාර සතා ඒ ඉඳුල් ටික ආහාර වලට පත් කරගන්නවා. ඒතර අපේ අදහස් තියෙන මේ ඉඳුල් ටිකවත් සතෙකුට ආහාර වේවා කියලා. ඉස්සර තිබිලා තියෙන ලංකාවේ. දැන් නම් අඩු එහෙමනේ. අනුසස් 100ක් තියෙනවා කියන පිනක් රැස් වෙනවා කියන ඒක 100 ගුණයකින් වැඩි වෙලා කියන ලැබෙන්නේ ලැබෙද්දි. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා අර දුස්සීල කෙනෙක් ඉන්නවනේ. තෙරුවන් සරණ ගිහිල්ලා නැත්නම් දුස්සීලයි. ඒ කෙනාට දුන්නාම ඒක දහස් ගුණයක් බවට පත් වෙනවා කියන. අපි සාමාන්‍ය සිල් දකින්න නැති තෙරුවන් සරණ ගිහින් සාමාන්‍ය මිනිසුන්ට කැම ටිකක් දෙනවා. දහස් ගුණයකින් වැඩි වෙනවා කියන. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට කවුද ඉන්නේ? සිල් රකින කෙනෙක් ඉන්නෝන්නේ. ඔන්න සිල් රකින කෙනෙක් ඉන්නවා. එයාට දුන්නට පස්සේ එයා තෙරුවන් සරණ ගිහලා නැහැ සිල් රකින්න ලක්ෂ ගුණයකින් වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ මේ ගුණේ යනුව පින වැඩි වෙන ආකාරය. සතෙකුට දුන්නම අඩුයි නේ. මිනිසෙකුට දුන්නාම ඊට වඩා වැඩි. දහස් ගුණයකින් වැඩි වෙනවා. ඊළඟට සිල් රකින කෙනෙක් ඉන්නවා සාසනයෙන් පිට. නේ. එයාට දුන්නාම ලක්ෂ ගුණයකින් වැඩි වෙනවා කියන. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා සාසනයෙන් පිට කෙනෙකුට දෙනවා කියනවා. ඒ කෙනාට කෝටි ලක්ෂ ගුණයක් වැඩි වෙනවා කියනවා. එයා සාසනයෙන් පිට සීල් රකින්නවා. ගිහි ගෙදරින් නෙක්මිලා බණ භාවනා කරනවා. සාසනේ බුද්ධ සාසනයට ඇයිද නැහැ හැබැයි. එයාට දුන්නාම ලක්ෂ කෝටි වාරයකින් වැඩි වෙනවා කියනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා සෝවාන් වීම පිණිස මාර්ගයේ හැසිරෙන කෙනා බුදුරජාණන් සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ ගිහිල්ලා සිල්වත් වෙලා දැන් මෙයා සෝතාපන්න වෙන්න මහන්සි ගන්න කෙනෙක්. මෙයාට දුන්නාම බුදුරජාණන් දේශනා කරනවා ඒ කෙනාට තියෙනවා කියනවා අසංකේ අප්පමෙය්‍ය පිනක්. ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයට දුන්නාට පස්සේ අසංකේ අප්පමෙය්‍ය පිනක් තියෙනවා කියන. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා සෝතාපන්නක එතකොට අසංකේය අප්පමේය එතන විශාල ප්‍රමාණයක් නේ ගණන් ගන්න බැරි ප්‍රමාණයක් අසංකේය අප්පමේය ප්‍රමාණයක් ලැබෙන්නේ කාටදන් දුන්නොත්ද සෝතාපන්න මාර්ගය යන කෙනෙකුට දුන්නොත් සෝතාපන්න කෙනෙකුට දුන්නොත් මහණි ප්‍රමාණයක් නැහැ කියන සෝතාපන්න කෙනෙකුට දුන්නොත් මනින්න බෑ කියන දන් දුන්නට පස්සේ මෙච්චරයි මෙච්චරයි ලැබෙන්නේ කියලා ඊළඟට කියන මහන්නේ ඉතින් සකදාගාමි වෙන්න ඉන්න කෙනෙකුට දුන්නම කවර කතාවද කියලා අහන එහෙම එහෙම කියනවා මේ සකදාගාමි අනාගාමි අනාගාමි මාර්ගයේ රහත් රහත් මාර්ගයේ පසේබුදු සම්මා සම්බුදු කියන ශ්‍රාවකයන්ට දුන්නා පස්සේ ඒ පින්නට මොකද මනින්න බෑ කියනවා බුදුරජාණන් උපමාවක් දේශනා කරනවා ඒක වෙන තැනක කියනවා ඔන්න කෙනෙක් සංඝයාට දන් දුන්න කියනවා සංඝයාට දන් දුන්නට පස්සේ ඒ පින මෙන්න මේ වගේ කියනවා බුදුරජාණන් දේශනා කළා මේ පින මනින්න බෑ කියන එක තේරුම් ගන්න කියන මිනිසෙක් මහා සාගරය ළඟට ගියා කියනවා. මහා සාගරයේ ජලයේ චුට්ටක්ද තියෙන්නේ ගොඩක්ද තියෙන්නේ? ගොඩක් තියෙනනේ. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට පොඩි භාජනයකුත් අරන් එක්කෙනෙක් යනවා මේ මම මේ භාජනයෙන් මේ මහ මොහොතේ වතුර මැනලා ඉවර කරනවා කියලා. පුළුවන්ද? ඇයි? විශාල ජල කඳක්. අර මිනිහයාට මොකද වෙන්නේ? මේ මිනිහයා දුකටපත් වෙනෝ විතරයි ඒක කරගන්න හම්බෙන්නේ. සංඝයාට දුන්නොත් යමක් ඒ කියන්නේ සංගය අයිති වෙන්නේ සෝතාපන්න මාර්ගයේ සිට. සෝතාපන්න මාර්ගයේ සිට ඉදිරියට සංගයට අයිති වෙනවා. සංගයට යමක් දුන්නොත් ඒ පින මනින්න බෑ කියනවා. හරියට මහා සාගරය අර භාජනයෙන් මනින්න බෑ වගේ. ඕන දැන් පුජ්‍යලක දාන 14ක් ගැන අපි ඉගෙන ගත්තනේ. ඊළඟට බුදුරජාණන් වදාලා පින්වත් ආනන්ද මේ පොදුවේ දෙන දාන 17ක් තියෙනවා කියන. පොදුවේ දෙන දාන කීයක්ද? 7ක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂු භික්ෂුණී සංඝයාට. එතන බුදුරජාණන් ඉන්න කාලේ තමයි ඒක පූජා කරන්න වෙන්නේ. ඊළඟට බුදුරජාණන් පිරිනිවන් පෑවට පස්සේ භික්ෂු භික්ෂුණී කියන උපතෝ සංඝයාට. ඊළඟට භික්ෂු සංඝයාට. ඊළඟට භික්ෂුණී සංඝයාට. ඊළඟට භික්ෂූන් වහන්සේලාගෙන් පිරිසක් 19ක් අන්න ඒ විදිහට පිරිසකට දෙනවා. ඊළඟට භික්ෂුණීන් වහන්සේලාගේ පිරිසක් භික්ෂුන් වහන්සේලාගේ පිරිසක්කට දන් දෙනවා. ඒක ඒ සාංගික දාන කියනවා. ඒ කියන්නේ පොදු වෙදෙන දානය. ඒ දෙන බුදුරජාන්සේ ප්‍රජාපති ගෞතමී දේවියට කිව්වේ ඔය සිවුරු පූජා කරන්න කාටද? සංඝයාට. සංඝයාට පූජා කරන්න. සංඝයාට. එතකොට මාවත් පිදුවා. බුදුරජාණන් දේශනා කරනවා මම මේ දාණය ගැන ප්‍රශංසා කරන්නේ පුජ්‍යලයකට දෙන දාණය නෙමෙයි කියනවා. එහෙනම් පිරිසකට දෙන දාණය කියන මම ප්‍රශංසා කරන්නේ සංඝයාට දෙන දාණය කියන. එහෙම දේශනා කළ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් ආනන්ද අනාගතේ බුද්ධ ශාසනය පිරිහුණු කාලේ සිවුරු දරාගෙන ඉන්නවා කියන දුස්සීල භික්ෂුවන්.
ඒ දුස්සීල භික්ෂූන්ට පවා දන් දුන්නොත් සංඝයාට දුන්නු පින තියෙනවා කියන. ඒ කියන්නේ සංඝයා සී කළ දුස්සීල භික්ෂූකට දන් දුන්නොත් සංඝයාට දීමේ අනුසස් තියෙනවා කියන. ලස්සන කාරණාවක් ඒකනේ. අපි දන් දෙද්දී නම් කවුරු සී කළා දන් දෙන්න ඕනේ? සංඝ රත්නේ සී කළා. එතකොට සංඝයාට දුන්නු දානේ විදිහට මහත්ඵල මහානිසංස දානේ වෙනවා කියන. පින්වත් ආනන්ද දාන හතරක් තියෙනවා කියනෝ මේ ඒක මහත්ඵල වෙන්න හේතු වෙනවා කියන මෙන්න මේ විදිහට. කෙනෙක් දන් දෙනවා කියනවා ආනන්ද දන් දෙන කෙනා මේ කියනෝ මේ දන් දෙන කෙනා පිරිසිදුයි කියනෝ. දන් දෙන කෙනා සිල්වත් කියනෝ. කෙනෙක් ඉන්නෝ දානි පූජකන දායක සිල්වත් දානි ලබන ප්‍රතිග්‍රාහක සිල්වත් නැහැ. ඒ දානේ පින මහත්ඵල වෙන්නේ අර දෙන කෙනාගේ ගුණේ නිසා කියන. ඒ කියන්නේ දෙන එක්කෙනා සිල්වත් ධාර්මික උපයාස අපයාගත දෙයක් තමයි දෙන්නේ. හැබැයි ලබන එක්කෙනාට ගුණයක් නැහැ. හැබැයි දානේ පින තියෙනවා කවුරු නිසාද? අර පූජකන එක්කෙනාගේ ගුණේ නිසා. තව එක්කෙනෙක් ඉන්නවා දායකයා දුස්සීලයි. අධාර්මිකව හම්බ කරලා තියෙන්නේ. හැබැයි ලබන කෙනා ඒ ලබන කෙනා ගුණවත් කෙනෙක්. ඒ නිසා ඒ දානේ පින තියෙනවා කියන මහත්ඵල වෙනවා කියන දෙකයි නේ. තුන්වෙනි එක කියනවා දෙන එක්කෙනා දුස්සීලයි අධාර්මිකව හම්බ කරලා තියෙන්නේ ලබන එක්කෙනාටත් ගුණය නැහැ කියනවා. ඒ පින මහත්ඵල වෙන්නේ නැහැ කියනවා. තව දානයක් තියෙනවා කියනවා දෙන කෙනා ධාර්මිකයි. තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පද රකින්න ධාර්මිකව හම්බ කරගෙන හිත පහදවාගෙන දන් දෙන කෙනෙක්. ඔයගොල්ලෝ වගේ නේ. ඔයගොල්ලෝ හැමනේ දෙන්නේ නේ. දීලා බැන බැන යනවද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ මොකද කරන්නේ? තෙරුවන් සරණ ගිහිල්ලා නේ. පන්සිල් රැකලා ධාර්මික උපයාස අපයාගත්ත දෙයක් දෙනෝ නේ. එතකොට දෙන්නේ ඔයගොල්ලෝ සංඝයාට. සංඝයාත් එතකොට ගුණවන්තයි. සංඝයාත් ගුණවන්තයි. එතකොට සංඝයාට එතකොට ඒ දාණය මහත්ඵල වෙනවා කියන දෙපාර්සීම පිරිසුදු වෙනවා කියන. දෙපැත්තම හොඳයි. එතකොට ඔන්න දානේ මහත්ඵල වෙනවා කියලා. තව දානයක් තියෙනවා කියනවා වීත රාගී කෙනෙකුට දෙනවා කියනවා. රාග දේශ මොහ ප්‍රහාණය කරපු කෙනෙකුට දෙනවා කියනවා. වීත රාගී කෙනෙක්. ඒ කියන්නේ එයත් රාග දේශ නැහැ. රාග දේශ මොහ නැති කෙනෙකුටම දෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දානේ මහත්ඵල වෙනවා කියනවා. ඒ දානේ කියන මහත්ඵලම වෙන්නේ. දැන් බුදුරජාසෙන් මේක ඉගැන්වුවේ දානයක් මහත්ඵල වෙන්නේ කොහොමද කියලා. හැබැයි ප්‍රධාන වශයෙන්ම අපිට මෙතන වැදගත් වෙන දේ තමයි අපේ ජීවිතේ ප්‍රධාන එක දන් දීම නෙවෙයි. ප්‍රධාන එක ඔයගොල්ලෝ මතක තියාගන්න. අපිට ප්‍රධානම එක තමයි බුදුරජාණන් සරණ යන එක. දැන් අපි බුදුරජාණන් සරණ ගියානේ. බුදුරජාණන් සරණ යන්නේ කොහොමද? ගුණ දැනගෙන. ඒ කියන්නේ දැන් කියන්නම් වාලේ කියලා වැඩක් නැහැ. දැන් ඔයගොල්ලෝ උපදිනකොට උපදුන්නේ කාගේ බඩේද? බෞද්ධ කාන්තාවගේ බඩේනේ. ඉපදුනාට බෞද්ධ වෙනවද? එහෙනම් බුදුගුණ දැනගෙන බුදුරජාන් සරණ යන්න ඕනේ. බුදුරජාන් සරණ ගියොත් තියෙන ලාභය මොකද්ද ඔබ හිතන්නේ? දැන් ඔයගොල්ලෝ මැරුණාට පස්සේ මොකද වෙන්නේ ඔයගොල්ලන්ට? කොහේ උපදීද? සතුන් අතර උපදීද? නිරේ උපදීද? ප්‍රේත ලෝක උපදීද? දුගති උපදීද? සුගති උපදීද? වැඩිම අවස්ථාව තියෙන්නේ මනුස්සයෙක් මැරලා උපදින්න දුගතියේ. අපි හිතන් ඉන්නව සුගතිය කියලා නේ. ලේසි නෑ වැඩේ හිතන් හිටියට. ඕගොල්ලන් බුදුරජාසේ ගුණ දැනගෙන සරණ ගියොත් දැන් අපි ඕගොල්ලෝ මම අපේ ජීවිතය අවසන් වෙන වෙලාව කියන්න පුළුවන්ද? කියන්න බෑ. දැන් හෙට මැරුණොත් එහෙම මොකද වෙන්නේ? ආයිමත් අපි උපදිනවද නැද්ද? එතකොට ඕගොල්ලෝ රැස් කරපු පිනක් නැහැ. පුරුදු කරපු ගුණයක් නැහැ. මොකද වෙන්නේ? දුගතියේ උපදිනවා. ඕගොල්ලෝ බුදුරජාණන් සරණ ගිහිල්ලා ඉන්නවා. බුදුරජාණන්සේ මුළු හදවතින්ම ගුණ දැනගෙන සරණ ගියා. ධර්මයේ මුළු හදවතින්ම සරණ ගියා. ගුණ දැනගෙන. සංඝ රත්නයේ මුළු හදවතින්ම සරණ ගියා. සීල්පද රකින්නවා. දැන් තෙරුවන් සරණ ගියපු කෙනෙක්. බුදුරජාණන්සේ වදාළ තෙරුවන් සරණ ගියපු කෙනෙක් දුගතිය යන්නේ නැහැ කියලා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායන්. මහණෙනි බුදුරජාණන් වහන්සේ ගුණ දැනගෙන යම් කෙනෙක් සරණ ගියාද දුගතිය යන්නේ නැහැ. පහාය මානුසං දේහං දේවකාය පරිපූර්ණ සම්ති. මනුෂ්‍ය ශරීරය අත්හැරෙද්දි මොකද වෙන්නේ?
දෙවියන් අතරට යනවා. දැන් මැරෙන මැරෙනයි දෙවියන් අතරට යන්නේ ඔබ හිතන්නේ. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? ප්‍රේත ලෝකේ, නිරයේ, තිරිසන් ලෝකේ කියන දුගති. ඕගොල්ලන්ටත් ඒ ඉරණම තියෙනවා බුදුරජාණන් සරණ ගියේ නැත්තම්, ධර්මයේ සරණ ගියේ නැත්තම්, සංඝයා සරණ. ඕගොල්ලෝ මේ පණිවිඩය ගන්න ඕන. ඕගොල්ලෝ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඕගොල්ලෝ මුළු හදවතින් බුදුරජාණන් සරණ යන්න. හැම කෙනාම සරණ යන්න. ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න. දැන් මැරෙන්නේ වයසට ගිහිපයි විතරද? ඕනම කෙනින් මැරෙනවනේ. ඒතර ඒගොල්ල උපදින්නේ නැද්ද? ඒතර ඒගොල්ල දුගති ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්ද? පසුතැවි තැවි ඉන්න දුක් විඳ විඳ නිරයේ ප්‍රේත ලෝක තිරිසන් ලෝකේ. ඒතර ඕගොල්ලෝ තාම මැරුන්නේ නැහැ. ඕගොල්ලෝ මැරෙන්නේ නැද්ද? බයයිනේ. බය වෙලා උනත් වැඩක් නැහැ, මැරෙනවා නේ. එතකොට ඕගොල්ලන්ට ආරක්ෂා පිරිස් තියෙන්නේ මොකද්ද? ඕගොල්ලෝ හරි හම්බ කරන දේවල්ද? නෑ. මොකද්ද ආරක්ෂා පිරිස් තියෙන්නේ? ඕගොල්ලෝ පුරුදු කරන ලද ಗುಣධර්ම. ඉතින් ಗುಣධර්ම අතර අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන එක. බුදුරජාණන් සරණ යන ඕගොල්ලන්ට ලැබෙන වාසනාවක් නිසා. ඕගොල්ලන්ගේ පිනන් නිසා. දැන් ඕගොල්ලෝ අප්‍රිකාවේ උපන්න. බුදුරජාණන් ගැන දැනගන්නවද? සුදු අය අතර උපන්න. දැනගන්න හම්බෙනවද? නෑනේ. මෙද පෙරදිග උපන්න ලැබෙනවද? නෑනේ. ඕගොල්ලෝ දුර්ලභ ලාභයක් මේක. ඒ නිසා ඕගොල්ලෝ බුදුරජාණන්සේ මුළු හදවතින්ම සරණ යන්න, ಗುಣ දැනගෙන. මම බුදුරජාණන්සේ පමණයි සරණ යන්නේ. ඊළඟට ඒ බුදුරජාණන්සේ වදාළ සී සද්ධර්මයේ පමණයි මම සරණ යන්නේ. ස්වාක්කාත් සම්දිට්ඨිය කාලේ කියන්නේ අපි. ඒ ධර්මයේ පමණයි සරණ යන්නේ. ඊළඟට ශ්‍රාවක සංඝයා පමණයි සරණ යන්නේ කියලා තිසරණේ විතරක් පිහිට කරගන්න. අනිත් ඒවා පිහිට කරගන්න තියෙනවා ටිකක් නේ පිහිටට තව. මම කියන්නේ නැහැ ඒවා දන්නවනේ. දන්නවනේ තියෙනවද මොනවද කියලා? තිසරණේට අමතරව තියෙනේ ඔයගොල්ලෝ දන්නවන්නේ. තිසරණේ පිහිට කරගන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ආදරේ නං. ඔයගොල්ලෝ සුගතිය කැමති නම් තෙරුවන් විතරක් පිහිට කරගන්න. වෙන දෙයක් පිහිට කරගන්න එපා. දුගතිය යන එක වළක්වන්න බෑ. එනිසා බුදුරජාණන් සදා තෙරුවන් සරණ ගියපු කෙනෙක් නම් දුගතිය යන්නේ නැහැ කියලා. ඒ නිසා ඔයගොල්ලෝ තෙරුවන් සරණ යන්න. දැන් ඔයගොල්ලෝ දාන ගැන ඉගෙන ගන්න ලැබුණනේ. ආයිමත් මේක අහන්නේ. මේ දේශන ආයිමත් අහන්න. ආයිමත් ඔයගොල්ලෝ අහන්න පුළුවන්. ආයිමත් අහලා මේ දාන ගැන මේ සූත්‍රය ඉගෙන ගන්න. එතකොට දාන ගැන ඉගෙන ගන්න ලැබෙනවා. පුජ්ජලික දාන, සාංගික දාන, දානයක් මහත්ඵල වෙන්නේ කොහොමද, දානයක් දුන්නට පස්සේ ඒක පින් අනුසස් වෙන්නේ කොහොමද කියලා මේක ඉගෙනුවා නේ. ඊළඟට දැන් අපිට මේක තව විස්තර කරන්න වෙලාව මදි. එතකොට ඔගොල්ලෝ ප්‍රධාන එක තමයි හැබැයි තෙරුවන් සරණ යන එක. මුළු හදවතින්ම සියලු දෙනාම පොඩි දරුවන්ගේ පටන් හැම දෙනාම බුදුරජාණන් සරණ යන්න, ධර්මයේ සරණ යන, සංඝයා සරණ යන. ඔයගොල්ලන් මුකුත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සුගතිය උපදිනවා. නැත්තම් සුගතිය උපදින්නේ බෑ. ඒ නිසා අපි ඔබ හැම දෙනාට සෙත් පතනවා. මේ දුර්ලභ මනුස්ස ජීවිතේ, දුර්ලභ ගෞතම සාසනේ බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යන ලැබේවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යන ලැබේවා. මාර්ගඵලලාභී මහා සංඝරත්නයේ සරණ යන ලැබේවා. පින් රැස් කරන්න වාසනාව ලැබේවා. ඔබටද ගෞතම සාසනයේම බුදුරජාණන්සේගේ ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.